අයිබෝවන් සිකුරාද දවස සිකුරාද අමනුපිය අපි සුපුරුදු විදිහට ආරම්භ කරන්නේ ඔබේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අපි කතා බහ කරනවා කියන කාරණේ ඔබ දන්නවා. සාමාන්‍යයෙන් අපි ජීවිතය ගත්තාම මේ ජීවිතයට අර්ථකථන දෙන්න අපි හැම වෙලාවෙම උත්සාහ කරනවා. සමහර වෙලාවට අපි විසින්ම නිර්මාණය කරපු අර්ථකථනයක් තියෙනවා. සමහර තැන්වලට අපි අර්ථකථන නිර්මාණය කරලා තියෙනවා. ඒව සමහර වෙලාවට දෝෂාරෝපණ බවටත් පත් වෙන්නට පුළුවන්. තවත් සමහර වෙලාවට අපි මිනිස්සුන්ටත් අර්ථකථන දක්වනවා. ඒවත් දෝෂාරෝපණ විදිහට එන්න පුළුවන්. හැබැයි ඔබ නිවැරදිව කල්පනා කරලා බලන්නට ඕනේ ඇත්තටම අපි අර්ථකථනය සපයන්නේ හරිම විදිහටද කියන කාරණේ. මොකද අපි දෙයක් පිළිබඳව හරියට හොයන්නේ බලන්නේ නැතුව ඒ දෙයට දෝෂාරෝපණය කරනවා නම් එහෙම නැතුව අර්ථකථන ලබා දෙන්නට හදනවා නම් ඒක වැරදි. අපි හරියට අර්ථකථනය තෝරගමු. ජීවිතයේ අර්ථය මොකක්ද කියන එක වටහාගමු. ඒ කාරණියත් එක්ක අපිට ඉස්සරහට යන්න පුළුවන්. අද ඔබේ ජීවිතයට වටිනා කියන කාරණයක් සම්බන්ධයෙන් අපි කතා බහ කරන්නේ. අපි හිතුවා අද කතා කරන්න ඕනේ කියලා මේ ළමා ඉන්ට වැළඳෙන දියවැටියාව කොයි ආකාරයෙන්ද තියෙන්නේ කියන කාරණිය සම්බන්ධයෙන් අපි සාමාන්‍යයෙන් දියවැඩියාව පිළිබඳව කතා බහ කළත් මේ දරුවන්ට වැළඳෙන දියවැඩියාව ළමයින්ට වැළඳෙන දියවැඩියාව කොයි ආකාරයෙන්ද තියෙන්නේ කියන කාරණිය සම්බන්ධයෙන් කතා බහ කළ යුතුයි. ඒ නිසා තමයි අපි මේ මාතෘකාව තෝරගත්තේ. මේ සම්බන්ධයෙන් කතා කරන්න අපි සුදුසුම කෙනාට ආරාධනා කළේ අපි බොහොම ගෞරවයෙන් යුක්ත වැයෝ පිළිගන්නවා. ළමා අන්තරාසර්ග සහ දියවැඩියාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිනේන්ද්‍ර සිරිවර්ධන මහත්මයයි අපිත් එක්ක එකතු වෙන්නේ. අයබෝවන් ඔබතුමියනි. අයබෝවන්. හොඳයි. අපි කිව්වත් වගේම මේ දියවැඩියාව පිළිබඳව අපි කතා බහ කරනවා. හැබැයි දරුවන්ට වැළඳෙන දියවැඩියාව පිළිබඳව අපි ඇත්තට කතා බහ කරන්නේ නැහැ. හැබැයි දරුවන්ටත් දියවැඩියාව වැළඳෙනවා සමාජය තුළ අපිට ඒක දකින්නට ලැබෙනවා. ඒ නිසාමයි අපි හිතුවේ මේ සම්බන්ධයෙන් කතා කරන්න ඕනේ කියලා. ඩොක්ටර් අපි ප්‍රවේශයක් ගමු. මේ දැන් දියවැඩියාව පිළිබඳව කතා කරනවා වගේම දරුවන්ට ඇතිවන දියවැඩියාව මොකක්ද? මේ සම්බන්ධයෙන් තියෙන ප්‍රවණතාව කොහොමද? ඔලකින්ද දැන් ළමයින්ට වැරදෙන දියවැඩියාව කියන්නේ එච්චර සුලභ දෙයක් නෙවෙයි. ගොඩක් අය කතා කරන මාතෘකාවකුත් නෙවෙයි. නමුත් මීට අවුරුදු 30කට විතර කලින් ගත්තොත් ලෝකෙම වුණත් වැඩි අපිට දකිට ලැබෙන දෙයක් නෙවෙයි. නමුත් දැන් වෙනස් වෙන ජීවන රටාව, නූතන ආහාර රටා ඒවත් එක්ක සහ අපි නොදන්න කරුණකින්ද වෙන්නත් පුළුවන්. දැන් අපිට මේක ටිකක් සුලභව දකින්න ලැබෙනවා. අපි ලෝකයේ දත්ත සැලකුවොත් දැනට මිලියන 8කට වඩා වැඩි පිරිසක් දියවැඩියාවෙන් පෙළෙනවා. ඒ කියන්නේ විශේෂයෙන් පළවෙනි වර්ගයේ දියවැඩියාවෙන් ඒකිනුත් මිලියනයක් විතර දරුවෝ, අවුරුදු 15ට අඩු දරුවෝ. දැන් ලංකාවේ දත්ත සැලකා බැලුවොත් ලංකාවේ වුණත් අපේ ප්‍රධාන මූලස්ථානය වගේ තියෙන රිචුයාරයල මරුවහලේ වසරකට අලුතෙන් ලෙඩ්ඩු 100-150ක් අතර ලියාපදිංචි වෙනවා දියවැඩියාව වැළඳිලා. ඒකට ඒක අපි හිතන තරම්ම දැන් දුර්ලභ රෝගයක් නෙවෙයි. දැන් අපිට ටිකක් ක්‍රමක්‍රමයෙන් වැඩිපුර දකින්න පුළුවන් රෝගී තත්ත්වයක්. ඒ නිසා තමයි අපි මේ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න ඕනේ. ඔබට ගැටලුවක් ඇති වෙන්න පුළුවන් අපේ මේ සාකච්ඡාව අතරතුර ළමයින් සම්බන්ධව ඔබේ දරුවන් සම්බන්ධයෙන් කතා බහ කරන්නේ. ඔබට ගැටලුවක් ඇති වුණොත් අපිට කතා කරන්න 011-2-270-475 අපේ දුරකථන අංකය විවෘතයි. අපි ආයෙත් මතක් කරනවා 011-2-270-475 තමයි අපේ දුරකථන අංකය වෙන්නේ. දරුවන්ට ඇතිවන දියවැඩියාව සම්බන්ධයෙන් තමයි අපි කතා බහ කරමින් ඉන්නේ. දැන් ඩොක්ටර් මේ දරුවෙක්ට දියවැඩියාව හැදුනා කියලා අපිට හඳුනගන්න යම් කිසි ලක්ෂණයක් තියෙනට ඕනේ. මේ වගේ ලක්ෂණ මොනවද තියෙන්නේ? එක එක විදිහට දියවැඩියාව ළමයින්ට රෝගී ලක්ෂණ වලින් පෙන්නුම් කරන්න පුළුවන්. දැන් දරුවන්ට වැළඳෙන දියවැඩියාව වුණත් අපිට වර්ග කරන්න පුළුවන්. අපි විශේෂයෙන් ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා. පළවෙනි වර්ගය එහෙම නැත්නම් type 1 diabetes mellitus, දෙවන වර්ගයේ දියවැඩියාව එහෙම නැත්නම් type 2 diabetes mellitus කියලා. ඒතර දියවැඩියාව කියන්නේ සමස්තයක් වශයෙන් ගත්තොත් රුධිරයේ තියෙන ඕනේ සීනි අගය නියමිත ප්‍රමාණයට වඩා වැඩි වුණාම තමයි දියවැඩියාව විදිහට රෝගී ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ. එතකොට මම කලින් සඳහන් කරා වගේ පළවෙනි වර්ගයේ දියවැඩියාව සහ දෙවන වර්ගයේ දියවැඩියාව කියන වර්ග දෙකේම රෝගී ලක්ෂණ සමාන වෙන්නත් පුළුවන්. සමහරවිට ටිකක් වෙනස් වෙන්නත් පුළුවන්. එතකොට මම පොඩි දෙයක් කියන්නම් කොහොමද මේ දෙක අපි වෙන් කරලා අඳුරගන්නේ මොන වගේ දෙයක් ඉඳලා හැදෙන්නේ කියලා. පළවෙනි වර්ගයේ දියවැඩියාව නැත්නම් type 1 diabetes mellitus කියන්නේ ඔටෝ ඉමියුන් රෝගී තත්ත්වයක්. ඒ කියන්නේ අපේ ඇඟේම අපේ ශරීරයේම හැදෙන ප්‍රතිදේහ වර්ගයක්. එතකොට දියවැඩියාව විදි සිදුවෙන්නේ රුධිරගත සීනි මට්ටම වැඩිවීම. දැන් නිරෝගී පුද්ගලයෙක්ගේ සාමාන්‍යයෙන් මේ සීනි මට්ටම පාලනය කරන්නේ ඉන්සියුලින් කියන හෝමෝන් එකෙන්. ඉන්සියුලින් නිෂ්පාදනය වෙන්නේ අපේ ශරීරයේ අවයවයක් වෙන අග්න්‍යාශයෙන්. එතකොට මේ අග්න්‍යාශයේ තියෙන සෛලවලට අපේ ඇඟෙන්ම හැදෙන ප්‍රතිදේහ
වර්ගයක් ඔටෝ ඇන්ටිබඩීස් කියලා අපි කියනවා. මේ ඔටෝ ඇන්ටිබඩීස් වලින් මේ සෛල විනාශ වීම නිසා තමයි පළවෙනි වර්ගයේ දියවැඩියාව හැදෙන්නේ. එතකොට ඇඟේ ඉන්සියුලින් නිෂ්පාදනය අඩු වෙනවා. ඇඟේ ඉන්සියුලින් නිෂ්පාදනය අඩු වෙනකොට ඒ වෙලාව එතකොට අපේ රුධිරගත සීනි මට්ටම ඒගොල්ලන් පාලනය කරන්න බැහැ. ඒකෙන් තමයි රුධිරගත සීනි මට්ටම වැඩි වෙන්නේ. එතකොට ඒක තමයි පළවෙනි වර්ගයේ දියවැඩියාව. එතකොට අපිට ගොඩක් දරුවන් අතර බහුලව දකින්න ලැබෙන්නේ පළවෙනි වර්ගයේ දියවැඩියාව. නමුත් දෙවෙනි වර්ගයේ දියවැඩියාව කියන්නේ ගොඩක් වැඩි හිටියන්ට වැළඳෙන type 2 diabetes කියන එක. එතෙන්දී වෙන්නේ අපේ ඇඟේ හැදෙන ඉන්සියුලින් වලට සෛලවල වැඩ කරගන්න බැරි වෙනවා. ඇඟේ නියමිත ප්‍රමාණයක් හැදුනත් සෛලවල හරියට වැඩ කරන්නේ නැහැ. ඒතර අපි කියනවා එතන ඉන්සියුලින් වලට ප්‍රතිරෝධයක් එල්ල වෙනවා. මත ඉන්සියුලින් රෙසිස්ටන්ස් එකක් තියෙනවා කියලා. දැන් දරුවෝ අතරත් මේ type 2 diabetes කියන එකත් ගොඩක් බහුලව දක්නට ලැබෙනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ නූතන ජීවන රටාව. එතකොට ව්‍යායාම අඩුකම ඒ ඔක්කොම හින්දා ගොඩක් දරුවෝ ස්ථූල භාවයකට එහෙමත් නැත්නම් අපි කියන බර වැඩි. ඒක දරුවන්ගේ අතර විතරනේ ඔයයි වැඩි හිටිය අතරත් එහෙමයි. දැන් මේ වගේ ප්‍රවණතාවයක් නැති වෙන්නේ. එතකොට දැන් මේ දෙවන වර්ගයේ දියවැඩියාවත් ඒකින දරුවන්ට ඒ type 2 diabetes කියන එකත් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව තව දුර්ලභ වර්ගයේ දියවැඩියා වර්ගත් තියෙනවා. ලදරුවන්ට වැඩින ඒවා අපි කියන neonatal diabetes කියලා. එතකොට තව ජාන එක ජානයක් ඉන්න monogenic diabetes ඒ වගේ විවිධ වර්ග තියෙනවා. එතකොට මේ රෝගී ලක්ෂණ ගැන කතා කරොත් මම කලින් සඳහන් කළා වගේ මුලින්ම වෙන්නේ රුධිරගත සීනි මට්ටම වැඩිවීම. එතකොට ඒක අපේ කොහොමද ඇඟේ ලක්ෂණයක් විදිහට පෙන්눔 කරන්නේ කියලා කිව්වොත් සීනි වැඩි වුණාම අපේ ඇඟේ රුධිරේ සීනි පෙරෙන්නේ වකුගඩු වලින්. එතකොට වැඩිපුර මුත්‍රා පිටවීමක් විදිහට තමයි මේක පෙන්눔 කරන්නේ. කියන්නේ ජලය මුත්‍රා ගොඩාක් පිට වෙනවා. එතකොට දරුවෙක්ගේ දිනකදී එයා මුත්‍රා කරන වාර ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. එතකොට ළඟ ළඟ මුත්‍රා දාන්න බලනවා. ඒ වගේ මුත්‍රා ප්‍රමාණයත් වැඩි. ඒ වගේම තමයි අනිත් එක රෑට නිින්දෙන් සාමාන්‍ය දරුවෙක් අවුරුදු 6ක් විතර වෙනකොට මුත්‍රා නිින්දෙන් මුත්‍රා කරන එක නවත්තනවා. පුරුදු වීමත් එක්ක හැබැයි සමහර දරුවන්ගේ ඊට වඩා වැඩි කාලයක් නැති වෙන්න පුළුවන්. සමහර නොදැනුවත්ව රාත්‍රී නිින්දට ගියාට පස්සේ මුත්‍රා පිට වෙන්න පුළුවන්. එක්ක නැගිටලා ගොඩ සැරයක් මුත්‍රා කරන්න යන්න පුළුවන්. ඒ වගේ. එතකොට ඒක එක ලක්ෂණයක්. ඒ විදිහට ඇඟේ ගොඩාක් මුත්‍රා පිටවීමත් එක්ක කියන්නේ අපේ ඇඟෙන් ජලය පිටවීමක් වෙන්නේ අධික පිපාසයක් තිබහක් ඇති වෙනවා. එතකොට ඒකත් එක තව මේ රෝගී ලක්ෂණයක්. ඒගොල්ලෝ ගොඩාක් තිබහයි බබාලට. අනිත් එක තමයි අපි දැන් මං කලින් කිව්වා වගේ ඉන්සියුලින් කියන හෝමෝන එකෙන් තමයි අපේ ඇඟේ අවයව වලට අවශ්‍ය කියන්නේ සීනි සෛල වලට ගෙනහිලා ශක්තිය නිපදවන්නේ. එතකොට ඉන්සියුලින් අඩුවීම නිසා සෛලවලට ශක්තිය නිපදවා ගන්න බැරි වෙනවා. එතකොට දරුවෝ ගොඩක් උදාසීන තත්වයක් මලානික බවක් ඇඟේ ශක්තිය එච්චර නැහැ. ඒ වගේම බර වැඩි වෙන්නේ නැහැ. කෙට්ටු වෙනවා. ඒ වගේ රෝගී ලක්ෂණ එක තමයි බොහෝ දුරට දරුවෝ අපිට මුලින්ම හඳුනා ගන්න ලැබෙන්නේ. ඒක සති දෙක තුන කාලයක් වගේ ලොකු කාලයක් තියෙන පුළුවන් සමහරලාට. අපි දෙමාපියන්ට වරදක් කියනව නෙවෙයි. ඒක ගොඩක් ඒක බැරෑරුම් තත්වයක් කියලා ගොඩක් අය අඳුරගන්නෙත් නැහැ. එතකොට අපිට සමහර වෙලාවට ඒක නොසලකා හැරීම නිසා සමහර වෙලාවට දරුවෝ ටිකක් අමාරු වෙලා රෝහලට එන අවස්ථාවලුත් තියෙනවා. ඒ වගේ අවස්ථාවලුත් තියෙනවා. නමුත් ඒවටත් ප්‍රතිකාරකම තියෙනවා. අපිට ඒ වෙලාවේදී නියමිත ප්‍රතිකාර ලබා දීම මගින් අපිට ආයෙත් ලෙඩේ පාලනය කරන්න පුළුවන්. හොඳයි. ඒ නිසා මේ අවධානයෙන් සිටීම කියන කාරණය බොහොම වැදගත්. ඔබටත් මේ කතාබහ අතරතුර ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. සමහර විට ඔබේ දරුවන් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබ දන්නා හඳුනන අය වෙන්න පුළුවන්. මේ විදිහේ දියවැඩියා රෝගී තත්වයකින් පීඩා විඳිනවා වෙන්නට පුළුවන්. එහෙම තියෙනවා නම් අපිට කතා කරන්න අපේ දුරකථන අංකය ඔබ වෙනුවෙන් විවෘත කරලා තියෙන ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න 011-2-270-475 අපේ දුරකථන අංකය 011-2-270-475 තමයි අපේ දුරකථන අංකය වෙන්නේ. ડોક્ટર තැනකින් සඳහන් කළා මේ අපේ ලදරු වයසේදී දියවැඩියාවක් හැදෙන්න පුළුවන් කියලා. එහෙම ප්‍රවණතාවක් තියෙද ඇත්තටම? ඔව්. එහෙම ලදරුවන්ට හැදෙන දියවැඩියා වර්ගයක් තියෙනවා. අපි ඒවට කියන්නේ neonatal diabetes කියලා. ඒවා ජාන ප්‍රශ්නෙින්ද තමයි ගොඩාක් වෙලාවට එන්නේ. neonatal diabetes කියන එක ටිකක් දුර්ලභයි. අපිට වැඩිපුරම දකින්න හම්බ වෙන්නේ නැහැ. නමුත් ගොඩක් අය පුදුමයට පත් වෙනවා. දරුවෙක් ඉපදුන වයසේදී නිකන් සති ගණන් වලින් මාසෙකින් කොහොමද දියවැඩියාව හැදෙන්නේ කියලා. නමුත් ජානමය ප්‍රශ්න නිසා
ඒ වගේ එහෙම වෙනම ප්‍රභේදයකුත් තියෙනවා ලදරුවන්ට වැල්දෙන් දිය වැඩියාවක්. ඒක වෙනමම තත්ත්වයක්. දැනට ලංකාවෙත් ඒ වගේ රෝගීන් ඉන්නවා. ඒගොල්ලන්ට සමහර වෙලාවට ඒක මං කිව්වා වගේ ඒක ජානවලින් රෝගී තත්ත්වයක්. ඒතර ඒ ජානය හඳුනා ගැනීම මගින් ප්‍රතිකාර ක්‍රමයක් වෙනස් වෙනවා. සමහර දරුවන්ට ඉන්සියුලින් අවශ්‍යයි, සමහර දරුවන්ට බොන බෙහෙත් වලින් ඉන්න පුළුවන් ප්‍රභේදයකුත් තියෙනවා. නියෝනේටල් ඩයබිටිස් කියන්නේ මං කතා කරපු පළවෙනි වර්ගයේ දෙවෙනි වර්ගයේ දියවැඩියාවට වඩා වෙනස් දියවැඩියා වර්ගයක්. ඒකත් ඒකනම් ටිකක් දුර්ලභයි. නමුත් තියෙන රෝගී අපිට දකින්න ලැබෙනවා ළමා අන්තරා සර්ග ආදී වැඩියා පිළිබඳ වෛද්‍යවරු විදිහට අපිට දකින්න ලැබෙන රෝගී තත්ත්වයක්. ඒ නිසා තමයි අපි මේ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්නට ඕනේ. දෙමාපියන් විදිහට ඔබේ දරුවන් පිළිබඳවත් සිතිය යුතුයි කියන කාරණේ අපි මතක් කරනවා. ගැටලුවක් ඇති වුණොත් කතා කරන්න දුරකථන අංකය විවෘතයි 0112 270 475, 0112 270 475 තමයි අපි දුරකථන අංකය වෙන්නේ. බොහෝ දේවල් කතා කළා වගේම දැන් ප්‍රධාන ගැටලුකාරී තත්ත්වයක් තමයි මේකට ප්‍රතිකාර තියෙනවද, ප්‍රතිකාර වලින් සුව කරන්න පුළුවන්ද. දෙමාපියන්ට තියෙන ප්‍රධානම ගැටලුව ඕක. දරුවන්ට ලෙඩක් හැදුනහම ඉක්මනින්ම ප්‍රතිකාර කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් දියවැඩියාව සඳහා මොන විදිහේ ප්‍රතිකාර ක්‍රමද තියෙන්නේ? ඔව්, ඒකත් මම කතා කරා වගේ අපේ දියවැඩියා වර්ගය අනුව වෙනස් වෙන්න පුළුවන්. දැන් පළවෙනි වර්ගයේ දියවැඩියාවේදී වෙන්නේ ඇඟේ අග්න්‍යාශය සෛල විනාශ වීම නිසා ඉන්සියුලින් ඇඟේ නිෂ්පාදනය හොඳටම අඩුවේ නැති වෙලාම යනවා එක්තරා වෙලාවකදී. එතකොට අපේ ඇඟේ ඉන්සියුලින් අපි අනිවාර්යෙන් පිටතින් ලබා දෙන්න ඕනේ. එතකොට පළවෙනි වර්ගයේ දියවැඩියාවට ඉන්සියුලින් ලබා දීම අත්‍යවශ්‍යයි. ඒක ජීවිත කාලය පුරාවටම කරගෙන යන්නත් ඕනේ. මොකද අපේ ඇඟේ හැදෙන්නේ නැති දෙයක් අපි එළියෙන් ලබා දීමක් තමයි එතෙන්දි කරන්නේ. එතකොට ඉන්සියුලින් ලබා දෙන්නේ, ඉන්සියුලින් කියන්නේ එන්නත් වලින් ලබා දෙන එකක්, ඉන්ජෙක්ෂන් එකක්. එතකොට පළවෙනි වර්ගයේ දියවැඩියාවට ඉන්සියුලින් අත්‍යවශ්‍යයි, ඒ ජීවිත කාලයටමත් අවශ්‍යයි. දැන් ඔගොල්ලොත් අහලා ඇති වැඩිහිටියන්ට වුණත් ඉන්සියුලින් විදින අය ඉන්නවා, ඉන්සියුලින් එන්නත් කරන අය. එතකොට අපේ විශේෂත්වයක් කියලා විදිහට අපිට කියන්නත් පුළුවන්, දරුවන්ට ඉන්සියුලින් ලංකාවේ දියුන් රටවල වගේම අපේ ලංකාවේ දරුවන්ට රජේ රෝහල්වල පවා ඉන්සියුලින් ලබා දෙන්නේ ඉන්සියුලින් පෙන් එක, එහෙම නැත්නම් ඉන්සියුලින් පෑන උපයෝගී කර ගන්නවා. එතකොට ඉන්සියුලින් පෑනින් තමයි දරුවෙකුට ඉන්සියුලින් දෙන්නේ. ලංකාවේ හැම දියවැඩියා දරුවෙකුටම එහෙමයි. එතකොට සමහරවිට වැඩිහිටි පාර්ශවයට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. නමුත් දරුවන්ට නම් අපිට ඉන්සියුලින් පෑන උපයෝග කරගන්න මේ රජේ ඉස්පිරිතාලවල පවා තියෙනවා. එතකොට එතෙන්දී ඉතාමත් පොඩි කටුවකින් තමයි, ඒක පෑනක් වගේ උපකරණයක්, පොඩි කටුවකින් තමයි ඉන්සියුලින් එන්නත් කරන්නේ. ડોક્ટર පොඩි අවසරයක් දෙන්න අපිට දොරකතර ඇමතුමක් තියෙනවා සම්බන්ධ කරගන්න. ඉඳුනි මහත්මිය එකතු වෙනවා මාතර ප්‍රදේශයෙන්. අයබෝවන් ඔබට කැටලොග් යොමු කරන්න පුළුවන්. කියනයක් වෙන්න පුළුවන් කියලා දැන් ටීවී එකේ ડોક્ટર කියනවා. හොඳයි. ඔබතුමියට පුළුවන් කැටලොග් යොමු කරන්න. අයබෝවන්. ඔව්, ඒක තමයි පොඩි කට්ටියට දියවැඩිය රෝග තුනක් තියෙනවා. ඒක ඔනහගෙන ඉන්න පොට. හොඳයි, අපිට ඔබතුමිය ඇහෙනවා. ඔබට පුළුවන් ගැටලුව යොමු කරන්න. ඉඳුනි මහත්මිය එකතු වෙන්නේ. ඉඳුනි මහත්මිය අයබෝවන්. හෙලෝ. හෙලෝ, අපිට ඔබතුමිය ඇහෙනවා. ඔව්. ඔබතුමියට පුළුවන් ගැටලුව යොමු කරන්න. මගේ මේ දුවගේ බබා ඉන්නවා, අවුරුදු 4ක් වෙන්නේ මේ නොවැම්බර් මාසෙක. එයා මේ ડોක්ටර් නිතර මේ යූරින් පාස් කරනවා. සමහර කාලට එයාට යන්න ගියාට යන්නේ නැහැ. අපි ඉතින් අර එක්කෙනෙක් කිව්වා උෂ්ණතයි කියලා, අර නීර මුල්ලිය කියලා මේ තත්තින සිංහල ඒකත් අම්බල තුන, ඒකට ටිකක් හරි ගියා. කාලයක් නැතුව තියෙනවා. ආයි දැන් මේ මෑතකින්දලා යනවා. මට දැනගන්න ඕනි ඒක කොහොමද, ඒක ડોක්ටර් කෙනෙකුට පෙන්නන නම් එයා මොනවාගේ ડોක්ටර් කෙනෙකුටද පෙන්නන්න ඕනේ එහෙම කියලා දැනගන්න ඕනේ. ડોක්ටර් එක දියවැඩියා රෝගී ලක්ෂණ යදරද මං මේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන හිටියේ. ඒක තවත් මට බයක් ඇති වුණා මේ ඒ ගැන විස්තරයක් දැනගන්න. ඔව්, අවුරුදු බොහොම ස්තුතියි ප්‍රශ්නයට. අවුරුදු 4ක දරුවෙක් වැඩිපුර මුත්‍රා කරනවා නම් අපිට මං කිව්වේ දියවැඩියාවේ එක ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒට අමතරව තවත් වෙන රෝගී තත්ත්වයන් හින්දා වෙන්නත් පුළුවන්. මුත්‍රා ආසාදන, එහෙම නැත්නම් මුත්‍රාශය ප්‍රශ්නයක් හරි මොකක් හරි ඒ වගේ වෙන රෝගී තත්ත්වයන් හින්දාත් වෙන්න පුළුවන්. හොඳම දේ මේ වෙලාවේදී දරුවගේ වයසත් එක්ක බලලා
අවුරුදු හතරක්නේ ළඟම තියෙන රෝහලක ළමා වෛද්‍යවරයෙක් කියන රෝහලකට දරුවව යොමු කරලා අපිට මුත්‍රා හරිම පහසුවෙන් කරගන්න පුළුවන් මුත්‍රා පරීක්ෂණයක් මුත්‍රායක සීනි පිට වෙනවාද කියලා බලන්න පුළුවන්. එහෙමත් නැත්නම් මුත්‍රා කල්ෂයකක් කරන්න පුළුවන්. ඒ වගේම ලේවල සීනි මට්ටම උනත් බලන්න පුළුවන්. වැඩි ගොඩාක් කලබල වෙන්න අවශ්‍ය නැහැ. ළඟම තියෙන රෝහලක ළමා වෛද්‍යවරයෙකුට පෙන්නලා මේක පහසුවෙන් निराකරණය කරගන්න පුළුවන් ගැටලුවක්. ඔබටත් ගැටලුවක් ඇති වුණොත් කතා කරන්න මේ පැත්තට 011-1-2-275 අපේ දුරකථනාංකයේ විවෘතයි. 011-1-2-275 තමයි අපේ දුරකථනාංකය වෙන්නේ. ડોક્ટર ප්‍රතිකාර ක්‍රම ගැන තමයි අපි කතා කරමින් හිටියේ. ඔව්. එතකොට අපි කතා කරේ ඉන්සියුලින් ගැන, ඉන්සියුලින් එන්නත් ගැන. එතකොට මේ පළවෙනි වර්ගයේදී වැටියෙදි මම කිව්වා වගේ ඉන්සියුලින් එන්නත් ලබා දීම අත්‍යවශ්‍යයි. එතකොට අපි කන ආහාර වේල්වල තියෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අනුව ඉන්සියුලින් එන්නත් ඒ මාත්‍රාව ලබා දෙනවා. එතකොට ඒ පළවෙනි වර්ගයේ දියවැඩියාව. එතකොට ඒකට ජීවිත කාලයෙම ඉන්සියුලින් අත්‍යවශ්‍යයි. දෙවෙනි වර්ගයේ දියවැඩියාව කියලා මම කිව්වේ අර මම කලින් සඳහන් කරා වගේ විශේෂයෙන් දරුවන්ගේ ස්ථූලභාවය වැඩිවීම නිසා ආහාර රටාව, ව්‍යායාම අඩුකම ඒ වගේ කාරණා හින්දා තමයි දෙවෙනි වර්ගයේ දියවැඩියාව ඇති වෙන්නේ. ඒතර දෙවෙනි වර්ගයේ දියවැඩියාව සහිත ඇතිවන දරුවෙක් වුණත් මුල කාලයේදී ගොඩාක් සීනි මට්ටම රුධිරගත සීනි මට්ටම වැඩි යගේක තියෙනවා නම් අපිට ඒගොල්ලන්ටත් මුල අවස්ථාවේදී ඉන්සියුලින් ලබා දෙන්න සිද්ධ වෙනවා. නමුත් පසු කාලීනව ඒගොල්ලන්ගේ දරුවන්ගේ සීනි මට්ටම අපි පාලනය අනුව බොන බෙහෙත් වලට උනත් යොමු වෙන්න පුළුවන්. ඒතර දෙවෙනි වර්ගයේ දියවැඩියාවේ තියෙන විශේෂත්වය තමයි අපේ ආහාර රටාවෙන් ව්‍යායාම් වලින් අපිට ඒක වළක්ව ගන්නත් පුළුවන්, ආපස්සට ගන්නත් පුළුවන්. පළවෙනි වර්ගයේ දියවැඩියාව වගේ නෙවෙයි. එතකොට දෙවෙනි වර්ගයේ දියවැඩියාවේදී අපිට මුලින් ඉන්සියුලින් අවශ්‍ය උනත් පස්සේ බොන බෙහෙත් වලට සමහර දරුවෝ හොඳට ආහාර පාලනය කරලා ව්‍යායාම කරලා දෙවෙනි වර්ගයේ දියවැඩියාව නම් ඒ විදිහට ජීවන රටාවෙන් උනත් හරියට ඒක පාලනයක් ඇතිව කරගෙන යන්න පුළුවන්. දැන් මෙහෙම කාරණා කිව්වහම සමහර වෙලාවට දෙමාපියන්ට ඇති වෙන ප්‍රශ්නයක් තමයි මේ වගේ ප්‍රතිකාර ක්‍රම කුඩා වයසේදීම දරුවන්ට සිදු කළොත් මොකද වෙන්නේ? සමහර වෙලාවට දැන් ඉන්ජෙක්ෂන් එකක් කිව්වහම මෙතනදී බය වෙන පිරිසක් කියනවා, දෙමාපියන් බයයි දරුවන්ට මේක ලබා දෙන්න. එහෙම කාරණා තියදොත්? ඔව්, ඒක ඇත්ත ලකින්ද ඒක ලොකු හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ ගොඩක් දෙමාපියෝ වගේම පොඩි දරුවෝ හරි බයයි එන්නත් වලට, ඉන්ජෙක්ෂන් වලට. දැන් මේක අපි මේක ඇත්තෙම දැන් අපි මේ වගේ රෝගී තත්ත්වයක් තියෙනවා කියලා පැහැදිලි කරාම ගොඩාක් අය කලබලයට පත් වෙනවා. එතකොට ඒක එක එක්කෙනා ඒක ග්‍රහණය කරගන්න විදිහ වෙනස්. නමුත් එන්නත් කියලා කිව්වට ඒක ඇත්තටම දවසට 3-4 පාර විඳින්න ඕනේ කතාව කොම ඇත්ත. නමුත් අපි ඒකෙදී හරීම පොඩි කටුවක් තමයි එන්නත් කටුව විදිහට පාවිච්චි කරන්නේ. එතකොට එහෙම ලොකු වේදනාවක් දැනෙන්නේ නැහැ හිතනවා තරම්. පසු කාලීනව දරුවෝ ලොකු වුනහම ඒගොල්ලොම ඒකට පුරුදු වෙලා එන්නත් ඉඳ ගන්න ඒ වගේ පුළුවන්. විශේෂයෙන් අතුරු ආබාධයක් කියලා අපිට එහෙම ලොකුවට ඉන්සියුලින් වලින් කියලා එහෙම අතුරු ආබාධයක් කියලා නම් අපිට එහෙම මුකුත් සඳහන් කරන්න බෑ. එකම දේ මාත්‍රාව වැරදිලා වැඩිපුර ඉන්සියුලින් වැඩුණොත් ඇඟට ඇතුල් වුණොත් සමහරවිට සීනි අඩු වෙන්න පුළුවන්. ඒතර අඩු සීනි තත්වයක් එන්න පුළුවන්. ඒ වගේ ඒව ගැන අපි හොඳටම දැනුවත් කරනවා සායනවලදී. අඩු සීනි තත්වයකදී මොනවද ඇතිවෙන්න පුළුවන් ලක්ෂණ, ඒව කොහොමද වළක්වගන්නේ, හරි මාත්‍රාව ගන්න කොහොමද, ඒ ඔක්කොම අපි කියලා දෙනවා. ඒ ඇරෙන්න අපි කරන්නේ අපේ ඇඟෙන් හැදෙන්නේ නැති දෙයක් පිටින් ලබා දීමක් විතරයි. ඇඟෙන් හැදෙන්නේ නැති හෝමෝන එකක් එළියෙන් ලබා දෙනවා. එතකොට ඒ එහෙම දුන්නා කියලා වෙන විශේෂ අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ. එන්නත් කරන ස්ථානය වුණත් හරියට පිරිසිදුව ඒක එන්නත් කරන ස්ථානය මාරු කරමින් අත් දෙකට, කකුල් දෙකට, බඩේ ඒ වගේ ස්ථානය මාරු කරමින් මේ එන්නත් කටු පාවිච්චි කිරීමේදී වුණත් එහෙම ලොකු ගැටලු ඇති වෙන්නේ නැහැ. එහෙම තුවාල ඒ වගේ දේවල් ඇති වෙන්නේ නැහැ. හරීම ඒක හොඳට කරගෙන යන්න පුළුවන්. එහෙම විශේෂ අතුරු ආබාධයක් නැහැ. මොකද අපේ ඇඟේ හැදෙන්නේ නැති දෙයක් අපි එළියෙන් ලබා දීමක් විතරයි කරන්නේ.
ඒ නිසා මේ කියන කරුණු කාරණා ඔබ ඔබේ ජීවිතයට එකතු කරගන්න සහ මේ කියන්නේ ඔබේ නිරෝගීතාවය පිළිබඳ වටින කාරණා. ඒ නිරෝගීතාවය ආරක්ෂා කරගන්න නම් මේ කාරණා ටික ඔබ හරියට දැනුවත් වෙන්නට ඕනේ. ඔබට ගැටලුවක් ඇති වුණොත් කතා කරන්න මේ පැත්තට 011 2 අපේ දුරකථන අංකය 011 2 275 තමයි අපේ දුරකථන අංකය වෙන්නේ. අපි ප්‍රතිකාර ක්‍රම ගැන කතා කළා ડોක්ටර්. දැන් ඇත්තටම දියවැඩියාව හැදුණු කෙනෙක් ගොඩාක් බලන දෙයක් තමයි තමන්ගේ ආහාර රටාව පිළිබඳව. ඇත්තටම දැන් සීනි තියෙන ආහාර අඩුවෙන් ගන්න ඕනේද? මේ වගේ ප්‍රශ්න ගැටලුකාරී තත්ත්වයන් තියෙන්නට පුළුවන්. මෙහෙම ප්‍රවණතාවක් තියෙද අපි කොහොමද ආහාර පාලනය කරගන්න ඕනේ? ඔව්. ලකින්ද දැන් දියවැඩියාව ගැන ගොඩාක් අය කතා කරනවා. මොකද ඒක ඉතාමත් බහුලව වැඩිහිටියන් අතර දකින්න ලැබෙන දෙයක්. අපිට මාධ්‍යවල, එතකොට පත්තරවල හරියට කොහොමද මොන වගේ කෑමද කන්න හොඳ, මොන වගේ කෑමද වැඩියෙන් කන්න ඕනේ, මේ වදිය වැඩියවට හොඳයි, ඒ වගේ එක එක මත තියෙනවා. දැන් විශේෂයෙන් ළමයින්ට වැළඳෙන ලියවැඩියාවේදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ විශේෂම දේ තමයි දරුවෙක් කියන්නේ වර්ධනය වෙන පුද්ගලයෙක්. එතකොට දරුවෙක්ගේ අපි පාලනයක් ආහාර පාලනයක් කරනවා කියන්නේ දරුවන්ට අවශ්‍ය සමබල ආහාර වේලක් නොදී සිටීම නෙවෙයි. දරුවන් වැඩෙන්න ඒ සමබල ආහාර වේල අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ ආහාර වේලක කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේදය, ඛනිජ ලවණ හා විටමින් කියන හරියට ඒ ඔක්කොම පෝෂක පදාර්ථ තියෙන ආහාර වේලක් ලබා දෙන්න ඕනේ. දැන් දියවැඩියාව තියෙන දරුවෙක් වුණත් අපි ආහාර පාලනයකදී හරිම සැලකිලිමත් වෙන්න ඕනේ මේ පෝෂක පදාර්ථ අඩු නොකර ඒ ටික හරි විදිහට දෙන්න. එතකොට දැන් මම අපි කලින් සඳහන් කරා වගේ දියවැඩියාවේදී වෙන්නේ රුධිරගත සීනි මට්ටම වැඩි වෙන එක. එතකොට මේ සීනි හැදෙන්නේ අපේ ආහාරවල තියෙන විශේෂයෙන් පිෂ්ඨය මෙන්න කාබෝහයිඩ්‍රේට්ස් වලින් තමයි සීනි හැදෙන්නේ. එතකොට අපි විශේෂයෙන් මේ සීනි තමයි ග්ලූකෝස් බයිපාස් ග්ලූකෝස් කියලා කියන්නේ. එතකොට ග්ලූකෝස් පාලනය කරන්න අපි විශේෂයෙන්ම පිෂ්ඨ ප්‍රමාණය තමයි පාලනය කරන්න ඕනේ. ප්‍රෝටීන්, මේදය, ඛනිජ ලවණ, විටමින් වල එහෙම ලොකුවට ග්ලූකෝස් හැදීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ පිෂ්ඨ ප්‍රමාණය පාලනය කරගන්න එක තමයි වැදගත් වෙන්නේ. එතකොට අපි ඒ වගේ වෙලාවට කියන්නේ අපි කියන අපි එකට කියනවා කාබෝහයිඩ්‍රේට් කවුන්ටිං මෙතඩ් එකක් කියලා. අපේ ගන්න ආහාර වේලේ කොච්චර පිෂ්ඨ ප්‍රමාණයක් තියෙනවද, ඒ අනුව කොච්චර ඉන්සියුලින් ප්‍රමාණයක් දෙන්න ඕනද කියලා හිතලා තමයි අපි ඉන්සියුලින් ලබා දෙන්නේ. ඒකට පැණි රස, සීනි රස කියන කෑම කාටවත් හොඳ නැහැ. ඒක දරුවන්ට විතරක් නෙවෙයි කාටවත් හොඳ නැහැ. එතකොට දැන් හැමෝම කියනවනේ කන්න එපා කියලා. අපි විශේෂයෙන් දරුවන්ටත් කියන්නේ සීනි අඩු කරන්න, සීනි කන්න එපා කියලා. ඒක අපි එක ලොකු පාලනයක් සහිතව මෙහෙම කරන්න කියලා එකපාරට දරුවෙකුට දෙමාපියෙකුට කිව්වහම එකපාරට කරගන්න බෑ. නමුත් ක්‍රමක්‍රමයෙන් සීනි අඩු කරගන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ මුළු පවුලම යහපත් නිරෝගී ජීවන රටාවකට යොමු වෙන එක. මුළු පවුලම පුරුදු වෙනවා හරි විදිහට කන්න. එතකොට අර නරක කෑමෙන් ඈත් වෙන, විශේෂයෙන් ෂණික කෑම, සීනි වැඩි කෑම, ඒවෙන් ඈත් වෙන මුළු පවුලම පෙළඹෙනවා. එතකොට ඒක අපිට හිමීට දරුවන්ට කියලා දෙමාපියන්ට හදාගන්න පුළුවන්. ඒට ආහාර පාලනයේ වැදගත්. ආහාර පාලනයේ ඒ විශේෂයෙන් කරන්නේ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය තමයි අපි හරියට නිර්ණය කළා. ඒ අනුව තමයි ඉන්සියුලින් උනත් ලබා දෙන්නේ. හොඳයි. අපිට තියෙන දුරකථන ඇමතුමක් සම්බන්ධ කරගන්න තක්ෂිලා මහත්මිය එකතු වෙනවා දෙහිඅත්ත කණ්ඩිය ප්‍රදේශයෙන්. අයිබෝවන් ඔබතුමියට ගැටළු යොමු කරන්න පුළුවන්. අයිබෝවන් ඩොක්ටර්ගෙන් ඔබට පුළුවන් ගැටළු යොමු කරන්න. ඩොක්ටර්ගෙන් මම දැනගන්න කැමතියි මේ මගේ පුතාට අවුරුදු 6ක් වෙනවා දැන්. එයාට මේ ඇඟ ගොඩක් එයාගේ කෙට්ටු, එයා මේ يعني කන කෑම ප්‍රමාණය එහෙම ගන්න මඩුවක් නැහැ. ඒ වුණාට මේ යාට රෑ නිින්දෙදී මුත්‍රා යනවා දෙපාරක් තුන් පාරකට වැඩි වෙලාවකට යනවා. ඒක ලොකු ගැටලුවක්ද කියලා තමයි ડોක්ටර්ගෙන් අහගන්න තියෙන්නේ. සීනි මට්ටම තියනවාද මෙයාගේ ඇඟේ කියලා. ඒකත් මා ඉස්සෙල්ලා ප්‍රශ්නේ වගේමයි මට කියන්න තියෙන්නේ අවුරුදු 6ක දරුවෙක් කියලා නේද කිව්වේ. ඔව්. ඇඟ කෙට්ටු වෙනවා, මුත්‍රා නොදැනුවත්ව පිටවීම, රෑට ඒක අලුතෙන් වෙච්ච දෙයක් නම් ළඟම තියෙන හොස්පිටල් එකට වෛද්‍ය රෝහලකට ගිහිල්ලා අපි පරීක්ෂණ කරලා තමයි තහවුරු කරගන්න වෙන්නේ. සමහරවිට දියවැඩියාව නොවෙන්නත් පුළුවන්. නමුත් පරීක්ෂණ
පරීක්ෂණයක් නැතුව අපිට හරියට ඕක මේක හින්දාමයි කියලා කියන්න බෑ. හොඳම දේ ළඟම රෝහලට ගිහිල්ලා ළමා වෛද්‍යවරයෙක් මුණ ගැහෙන එක තමයි. දරුවන්ට ඇතිවන දියවැඩියාව සම්බන්ධයෙන් අපි කතා බහ කරමින් ඉන්නේ. අපි බොහෝ කරුණු කාරණා කතා කළා. තවත් බොහෝ දේවල් තියෙනවා ඔබත් එක්ක කතා කරන්න. ඊට කලින් අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න. මනුපියස මනුෂ්‍යත්වයේ සුඳුරු නවාතන ජාත්‍යන්තර ප්‍රමිතිගත ශ්‍රී ලංකාවේ සන්නාමය වාසන් අයි කේ හොස්පිටල් නවීන තාක්ෂණික උපකරණ සමගින් සියලු ආක්ෂි ශල්‍යකර්ම, ආක්ෂි සම්බන්ධ සියලු පරීක්ෂණ සහ උසස්ම ප්‍රමිතියේ ඇස් කණ්ණාඩි සහ කාච ලොකු කුඩා සැමට එකම තැනකින් විශේෂඥ වෛද්‍යවරුන් සමගින් බලපුරුදු සහ විශ්වසනීය සේවයක්. ලංකේ අභිමානය පෙරටු කරගත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආක්ෂි රෝහල වාසන් අයි කේ හොස්පිටල් සුහදව ඔබ ලඟින්ම. ශාකා, කහවත්ත, පැල්මඩුල්ල, කොළුපිටිය, බේරුවල, මක්ගොන සහ දර්ඝනගරය. අමතන්න 01212104900. Data, talk, text combo කරන් super fast වෙන්න. Anytime combo. ඔබත් අදම 555ක් reload කර හෝ self-cap එක හරහා activate කරගන්න. SLT Mobitel එකම එක සබැඳියාව. දිවාතපති ආදිච්චෝ රත්තිං ආභාති චන්දිමා සන්නද්ධෝ කත්තියෝ තපති ජායි තපති බ්‍රාහමනෝ අත්ථ සබ්බ මහෝරත්තිං බුද්ධෝ තපති තේජසා හිරු දිලේ දහවලට බබලයි රැයෙහි සඳ නැගුණු විට අබරණින් සැරසුණු විට සිවුරඟ සෙනග සිටි විට රජුද එනිසා බබලයි දෙහෙන් වඩනා විට රහත් මුනිදුන් බබලයි දිවර දෙකෙහිදිම බුදු රජ තෙදින් බබලයි ධම්මපදය ඔබ වෙත ගෙන ඒමේ පැතිබර දායකත්වය සලුපිලිලොව ශ්‍රී ලාංකේය අභිමානය CIB shopping center. ස්වභාවික සෞම්‍ය සුවඳින් සෞභාග්‍ය සුවඳ කුරු. සිගුරාදා මනුපිය සත එක්කයි ඔබ යාලිත් එකතු වෙන්නේ ඔබේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය යහපත්ව තබා ගැනීම පිළිබඳව අපි හැමදාමත් කතා කරනවා සිගුරාදා දවසේදී. අද අපි විශේෂ කාරණයක් තෝරගත්තේ ඔබත් එක්ක කතා බහ කරන්න. දරුවන්ට ඇතිවන දියවැඩියාව සම්බන්ධයෙන් තමයි අපි කතා බහ කරමින් ඉන්නේ. අපි විරාමයට පෙර බොහෝ කරුණු කාරණා කතා කළා. දැන් විරාමයෙන් අනතුරුවත් දරුවන්ට ඇතිවන දියවැඩියා තත්ත්වය සම්බන්ධයෙන් තමයි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. මේ කාරණා අතරේ ඔබට ගැටලුවක් ඇති වුණොත් අපිට කතා කරන්න අපේ දුරකථන අංකය විවෘතයි 0112 275 475 අපේ දුරකථන අංකය 0112 275 475 තමයි අපේ දුරකථන අංකය වෙන්නේ. ડોક્ટર අපි කතා කළා මේ ප්‍රතිකාර ක්‍රම සම්බන්ධයෙන්. බොහෝ දෙනෙක් බලන් ඉන්න කාරණේ තමයි කොහොමද ප්‍රතිකාර ලැබෙන්නේ කියලා රෝගියකින් පීඩා විඳිනවා නම්. දැන් ඒ කාරණේ ගත්තහම තවදුරටත් මේ ප්‍රතිකාර ක්‍රම විහිදිලා තියෙද දියවැඩියාව සම්බන්ධයෙන්?
දැන් අපි ඔලකින් අපි දැන් කතා කරපු පළවෙනි වර්ගයේ දෙවෙනි වර්ගයේ දියවැඩියාවේදී පළවෙනි වර්ගයේ දියවැඩියාවේදී ඉන්සියුලින් එන්නත් ලබා දීම තමයි සිද්ධ කරන්නේ. එතකොට ඉන්සියුලින් එන්නත් ලබා දීමේදී මම කලින් සඳහන් කරා වගේ අපේ ආහාර වේලේ තියෙන පිෂ්ඨ ප්‍රමාණය අනුව තමයි අපි ඉන්සියුලින් මාත්‍රාව ලබා දිය යුත්තේ. එතකොට අපි ඒ පිළිබඳව දරුවෙක් හඳුනා ගැනීම දියවැඩියාව වැළඳුනා කියලා හඳුනා ගැනීමෙන් අනතුරුව හොඳින්ම දැනුවත් කිරීමක් සිද්ධ කරනවා සායනවලදී. එතෙන්දී කොහොමද අපි කන ආහාර වේලේ තියෙන පිෂ්ඨ ප්‍රමාණය නිර්ණය කරන්නේ කියන එක ඒගොල්ලන්ට තනියෙන් කරගන්න පුළුවන් විදිහට අපි පිළිබඳව දැනුවත් කරනවා. එතකොට ඒ සඳහා විවිධ පොත්පත් පත්‍රිකා ඒ වගේ මුද්‍රණය කරලා අපි ලබා දෙනවා. ඊට අමතරව අපි ඒගොල්ලන්ට කතා කරලා ඒවා කියලා දෙනවා. අලුතෙන්ම ප්‍රවණතාවයක් විදිහට දැන් හැමෝම ගාව ස්මාර්ට් ජංගම දුරකථන තියෙනවා. අපේ ඩයබටිස් ෆුඩ් ගයිඩ් කියලා ඇප් එකක් පවා ළමා දියවැඩිය අංශය රීචර් ආර්යා ළමාරෝහලින් අපි පටන් අරන් තියෙනවා. එතකොට අවශ්‍ය වෙලාවකදී ඒගොල්ලන්ට ඒ ඇප් එකේ පවා මේ දැන් අපි කන ආහාර වේලේ අපි ගන්න කාබෝහයිඩ්‍රේට් කොච්චරක් තියෙනවද කියන එක ඒගොල්ලන්ට ඒකින් උනත් බලා ගන්න පුළුවන්. එතකොට ඒක අපි කියනවා කාබ් කවුන්ටින් කියලා. එහෙනම් කාබෝහයිඩ්‍රේට් කවුන්ටින් කියලා ඒ කාබෝහයිඩ්‍රේට් ඒ තියෙන ප්‍රමාණයට තමන්ට කොච්චර ඉන්සියුලින් මාත්‍රාවක් අවශ්‍යද කියන එක වෛද්‍යවරු විසින් නිර්ණය කරනවා. දරුවගේ බර අනුව දරුවගේ වයස අනුව කොච්චරක් ඕනද කියලා. එතකොට ප්‍රධාන ආහාර වේල් තුනේදී කොහොමද අපි කන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයට ඉන්සියුලින් විඳින්නේ කියලා අපි එක වර්ගයක ඉන්සියුලින් වර්ගයක් තමයි නියම කරන්නේ. ඊට අමතරව තව එක එන්නතක් ලබා දෙන්න ඕනේ රාත්‍රී කාලයේදී ඒත් ඉන්සියුලින් වෙන වර්ගයක ඉන්සියුලින් එකක්. එම ඉන්සියුලින් අපි කියන එක ලොง ඇක්ටිං ඉන්සියුලින් එකක් කියලා. ඒකෙන් දවස පුරා සීනි මට්ටම කාගේක පවත්වගෙන යනවා. එතකොට සාමාන්‍ය පුද්ගලයෙක්ගෙනම් සාමාන්‍යයෙන් ආහාර වේලක් ගැනීමෙන් අනතුරුව හැමෝගෙම රුධිරගත සීනි මට්ටම යම් තාක් ප්‍රමාණයට වැඩි වෙනවා. එතකොට අපේ වෙන්නේ අපේ ඇඟේ අග්න්‍යාශයෙන් හැදෙන ඉන්සියුලින් වලින් ඒක පාලනය කරන එක. ඒ වගේම තමයි දැන් අපි දියවැඩියා සියන දරුවෙකුට කන්න කලින් ඉන්සියුලින් මාත්‍රාව විදලා එයායි ආහාර පේල ගත්තහම ඒ ඉන්සියුලින් මාත්‍රාවෙන් ඒ සීනි ප්‍රමාණය ගන්නට පාලනය කරලා දෙනවා. එතකොට ඒකයි මම හැම වෙලෙම කියන්නේ මෙතෙන්දි වෙන්නේ අපේ ඇඟේ හැදෙන්නේ නැති දෙයක් අපි එළියෙන් ලබා දෙන එක. හරියට පාලනය කරගෙන හිටියොත් ඒක සාමාන්‍ය කෙනෙක්ගේ වගේම තමයි ඒගොල්ලන්ගේ ජීවන රටාව කරගෙන යන්න පුළුවන් වෙන්නේ. අපිට තියෙන දුරකථන ඇමතුම සම්බන්ධ කරගන්න ආර්යවංශ මහත්මිය එකතු වෙනවා පොල්ගස් සෝවිත ප්‍රදේශයෙන්. හයිබෝන් ඔබතුමන්ට ගැටළු යොමු කරන්න අවස්ථාව. ආර්යවංශ මහත්මිය අයිබෝන්. පළමුව මම ස්තුතිවන්ත වෙනවා අපේ විශේෂඥ වෛද්‍ය දිනේන්ද්‍ර සිරිවර්ධන මහත්මියට. මොකද සමාජයේ ව්‍යසනයක් වෙලා පවතින මේ දියවැඩියා පිළිබඳ කාලෝචිත වෛද්‍ය උපදෙස් ලබා දීම ගැන සන්තෝෂයි. ඉතා වැදගත්. මට ප්‍රශ්නයක් තියෙන්නේ මගේ මේ පිටවතෙක්ගේ දරුවෙක් ඉන්නවා, යා පොඩි දරුවෙක්. එයාට දැන් ඉන්සියුලින් විඳිනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ડોක්ටර්, මේ පොඩි ළමයින්ට ඉන්සියුලින් විඳිනවානේ, ඇයි ඒ විඳින්නේ? ඒගොල්ලන්ට ඇයි බැරි මේ පෙති වලින් කරල් වලින් දෙන්නේ? දැන් ඔය ඔටෝ ඉමුනින් ડોක්ටර් ඉස්සෙල්ලා කිව්වනේ ඔටෝ ඉමුනින් ඩිසීස් එකේ බැරිද අපිට පෙති වලින් කරල් වලින් ළමයින්ට දෙන්නේ? ඇයි විඳින්නේ කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. මිස්සති ප්‍රශ්නයට ඉන්සියුලින් කියන්නේ එන්නත් වර්ගයක් විදිහට තමයි තාම ලෝකයේ දියුණු රටවල පවා තියෙන්නේ. එන්නත් ක්‍රමයකින් හැරෙන්න ඉන්සියුලින් බොන බෙහෙතකින් ඕරල් ඉන්සියුලින් ගැන පර්යේෂණ මට්ටමේ තාමත් පර්යේෂණ මට්ටමේ තියෙන ට්‍රයල්ස් අප් කියන්නේ ඩ්‍රග් ට්‍රයල්ස් තියෙනවා. නමුත් ඉන්සියුලින් කියන එක දැනට ලෝකේ හැම තැනම හැම රටකම දියුණු රටවල පවා දෙන්නේ එන්නතක් විදිහට තමයි. එතකොට ඒක ඕටෝ ඉමියුන් ඩිසීස් එකක් කියන හින්දා, ඒ කියන්නේ ප්‍රතිදේහ මගින් හැදෙන එකක්. එතකොට ප්‍රතිදේහ හැදෙන එක වළක්වීමෙන් ඒක කරන්න පුළුවන්ද කියන එකත් පර්යේෂණ මට්ටමේ තියෙන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ, එංගලන්තේ වගේ දැන් පළවෙනි වර්ගයේ දියවැඩියාවට ඒ වගේ ඒ ප්‍රතිදේහ වලට විරුද්ධව හැදෙන ප්‍රතිදේහ ඖෂධයක් විදිහට භාවිතා කරලා අපිට මේක වළක්ව ගන්න පුළුවන්ද කියලා පර්යේෂණ කරනවා. දැන් ඒ වයින් උනත් තාමත් පළවෙනි වර්ගයේ දියවැඩියාව හැදෙන එක
පරක්කු කිරීමක් මිසක් වළක්වා ගැනීම ගැන අපිට තාම හොඳ සාර්ථක ප්‍රතිඵල ලැබිලා නැහැ. ඒව තාම පරිේෂණ මට්ටමේ තියෙන සමහර තව ඉස්සරහට දශක දෙක තුනක් යද්දී වෙනස් වෙලා නූතන වෛද්‍ය ක්‍රමත් එක වෙනස් වෙන්න පුළුවන්. නමුත් දැනට අපිට එන්නත් විශේෂයක් විදිහට තමයි ඉන්සියුලින් තියෙන්නේ. දරුවන්ට ඇතිවන දියවැඩියාව සම්බන්ධයෙන් අපි කතා බහ කරමින් ඉන්නේ. සිකුරාදා මනෝපිස්ස හැමදාමත් ඔබේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කතා කරනවා. ඔබට ගැටලුවක් ඇති වුණොත් කතා කරන්න මේ පැතර 0112 270 475 අපේ දුරකථන අංකය 0112 270 475 තමයි අපේ දුරකථන අංකය වෙන්නේ. දැන් ડોක්ටර්, දරුවෙක්ට දියවැඩියාවක් ඇති වුණාම සංකූලතා ඇති වෙන්නට පුළුවන්ද කියන ප්‍රශ්නය එනවා. කොහොමද මේ තත්ත්වය? ලකින්ද දියවැඩියාවෙන් විවිධ සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඒ සංකූලතා දැන් විශේෂයෙන් කුඩා දරුවෙක්ගේ අඩු වයසින් දියවැඩියාව වැළඳුනාම ඒගොල්ලන්ගේ ජීවිත කාලයේ සංකූලතා එන්න තියෙන අවස්ථාවත් ගොඩක් වැඩි. විශේෂයෙන් දරුවෙක්ගේ අපි කියනවා දියවැඩියාවෙන් දරුවෙක් විතරක් නෙවෙයි ඕනම කෙනෙක්ගේ දියවැඩියාවෙන් එන්න පුළුවන් සංකූලතා රුධිර වාහිනී වල ප්‍රශ්න හින්දා එනවා. අපි වලට කියනවා මැක්‍රෝවැස්කියුල සහ මයික්‍රෝවැස්කියුල කම්ප්ලිකේෂන්ස් කියලා. කියන්නේ විශාල රුධිර වාහිනී සහ කුඩා රුධිර වාහිනී වල. ඒතර කුඩා රුධිර වාහිනී අවහිර වීම හින්දා ඇස් වල සුද, ඩයබටික් රෙටිනෝපති වගේ රෝගී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි එකක් ඇස්, අනිත් එක වකුගඩු. එතකොට මේ සීනි හරියට පාලනය කරේ නැත්නම් වකුගඩු වලින් ප්‍රෝටීන් පිට වෙන එක වැඩි වෙලා වකුගඩු නරක් වීමේ තත්ත්වයකට වුණත් යන්න පුළුවන්. ඒ වගේ වෙලාවට සමහරවිට අපි කියන්නේ ලේ මාරු කරනවා, ඩයලයිසිස් කරනවා කියලා. ඒ වගේ එහෙම වෙන්නත් ඒ වගේ තත්ත්වයකට යනවා. ඒ විතරක් නෙවෙයි, පස්සේ කාලින වකුගඩුවක් බද්ධ කරන්න වුණත් වෙන්න පුළුවන්. හැබැයි මේ ඒ වගේම තමයි අනිත් එක ස්නායු ගැටලු හින්දා සංවේදන ගැටලු, කකුල් වල හොඳ වෙන්නේ නැති තුවාල, ලොකු වයට එනවා වගේම ඒ වගේ දේවල් උනත් වෙන්න පුළුවන්. අනිත් එක මයික්‍රෝවැස්කියුල කම්ප්ලිකේෂන්ස් විදිහට අපි කියන්නේ හෘද ආබාධ, අංශ භාග වගේ රෝගී තත්ත්ව උනත් වෙන්න පුළුවන්. නමුත් මේ හැම දෙයක්ම වෙන්නේ දියවැඩියාව හරියට පාලනය කරේ නැත්තම්. හරියට ක්‍රමානුකූලව පාලනය කරලා කියන හරියට નિયમિત මාත්‍රාවට ඉන්සියුලින් ලබා දීමෙන් අපේ ඇඟේ සීනි මට්ටම નિયમિત ආකාරයක පවත්වාගෙන ගියොත් ඒ විදිහේ සංකූලතාවලට මුණ දෙන්න වෙන්නේ නැහැ. එතකොට අපි හැම වෙලේම දරුවෙක්ගේ වාර්ෂිකව හරි නැත්නම් සමහරවිට හැම සායන යට එන හැම අවස්ථාවකදීම වගේ පරිශන කරලා මේවා ඇති වෙනවා නම් ඉක්මනට හඳුනගෙන වළක්වා ගන්න බලනවා. එතකොට සායනීයට හැම වෙලෙම දරුවෙක්ගේ විශේෂයෙන් උස බර, මොකද වර්ධනය වෙන දරුවේ, ඒවා බලනවා. එතකොට රුධිර පීඩනය චෙක් කරනවා. එතකොට වාර්ෂිකව ඇස් චෙක් කරන්න ඕනේ, වකුගඩු චෙක් කරන්න ඕනේ. මොනවා හරි ඒගොල්ලන්ගේ රෝගී ලක්ෂණයක මුල්ම අවස්ථාව පෙන්눔 කරනවා නම් ඒ වෙලෙදීම. එතකොට කකුල් පරීක්ෂාවට ලක් කරනවා. වැඩිහිටියෙක්ගේ වගේම අපි ඒව ටික හොඳට පරීක්ෂා කරලා බලනවා. මේ විශේෂයෙන් දරුවෙක්ගේ මොකද ජීවිත කාලය අඩු වයසෙන් හැදෙන හින්දා අපි ඉක්මනට හඳුන ගැනීම වැදගත්. නමුත් මේ ඔක්කොම සංකූලතා වෙන්නේ හරියට පාලනය කරගත්තේ නැත්නම් විතරයි. එතකොට ඔයගලන්ගේ සීනිමත් දියවැඩියාව හොඳට පාලනය කරගත්තොත් සාමාන්‍ය දරුවෙක් වගේ සාමාන්‍ය විදිහටම ජීවත් වෙලා, ඒ කියන්නේ අපි කියන්නේ ලයිෆ් එක්ස්පෙක්ටන්සි එකේ ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට තියෙන දුරකථන ඇමතුමක් සම්බන්ධ කරගන්න ගම්බගේ මහත්මිය එකතු වෙනවා පානතුරෙන්. අයබෝවන්, ඔබට ගැටලුවම කරන්න අවස්ථාව. ගම්බගේ මහත්මිය, අයබෝවන්. අයබෝවන්, ඔබට පුළුවන් ගැටලුවක් කරන්න. වෛද්‍යතුමීට කතා කරන්න ඕනේ. මගේ දුවගේ බබාගේ වයස අවුරුදු 1.5යි. එයාගේ බර වෙන්නේ 9200යි. එතකොට මෙයාට හැම වෙලේම යූරින් පිට වෙනවා. ડોක්ටර්, ඒ වගේම මොකද මෙයා වතුර බොන ප්‍රමාණයටම යූරින් පිට කරනවා. මෙයා සෑහෙන්න වතුර බොනවා. එයාට වතුර තිබහ එනවා සෑහෙන්න සැරින් සැරේම. ඒ බොන ප්‍රමාණයම වගේ එයා යූරින් ක්ෂණිකවම පිට කරනවා සැරින් සැරේද. මට දැනගන්න ඕනේ මේක රෝගී තත්ත්වයක්ද නැද්ද කියලා. බොහොම ස්තුතියි ප්‍රශ්නෙට. දැන් කුඩා දරුවෙක් අවුරුදු 1.5 දරුවෙක්
වතුර බොන බොන ප්‍රමාණයට, මේ කියන්නේ යට අධික පිපාසයකුත් දැනෙනවා, ඒ ප්‍රමාණයටම වගේ මුත්‍රා පිට කරනවා නම් දියවැඩියාවත් එක ඒකේ රෝගී ලක්ෂණයක් වෙනත් පුළුවන්. ඊට අමතරව තවත් වෙන මම කලින් සඳහන් කළා වගේම වෙනත් රෝගී තත්ත්ව හින්දත් ඒ වගේ වෙන්න පුළුවන්. ඩයබටිස් මෙලයිටස් වගේම තවත් හෝමෝන සම්බන්ධ ගැටලු තියෙනවා. ඩයබටිස් ඉන්සිපිඩස් කියලා, ඒකේ සීනි වලට සම්බන්ධයක් නැහැ. ඒකේ වෙන්නේ අපේ මුත්‍රා වල මුත්‍රාවල සාන්ද්‍රණය කරන හෝමෝනයක අඩුකමක් හින්දා ඒ වගේ ඩයබටිස් ඉන්සිපිඩස් කියලා රෝගී තත්ත්වයකුත් තියෙනවා. ඒත් ඒ වගේ විතරක් නෙවෙයි, සමහරවිට නිකම් මුත්‍රා ආසාදනයක් හින්දා වෙන්නත් පුළුවන්. අවුරුදු එකමාරක දරුවෙකුට මුත්‍රා ආසාදනයෙන් වැළඳීමේ සම්භාවිතාවය වැඩි. එතකොට ඒ මුත්‍රා ආසාදනයක් ඒ වගේ මොකක් හරි නැත්නම් එයා ඇත්තටම ගොඩක් සමහර අය පුරුදු වෙලා ඉන්න සමහර බබාලා ගොඩාක් වතුර බොන්නේ. එතකොට ඒක ඒගොල්ලන් ඒක අපි කියන සයිකෝජෙනික් කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ වතුර බොනවා, ඒ ප්‍රමාණයෙන් මුත්‍රා යනවා. එතකොට ඒ වගේ දෙයක් වෙන්නත් පුළුවන්. ඒ හින්දා කලබල වෙන්නේ නැතුව ළඟම තියෙන හොස්පිටල් එකට රෝහලකට ගිහිල්ලා ඒ අවශ්‍ය පරීක්ෂණ ටික කරගත්තා නම් හොඳයි. මොකද අවුරුදු එකමාරක දරුවෙක් හින්දා වැඩි ඒක ගැන කලබල වෙන්නේ නැතුව ඉන්න කියලා කියන්න බැහැනේ, පොඩි දරුවෙන්නේ. ඒක හින්දා සමහරවිට බොහොම සිම්පල් දෙයක් වෙන්න පුළුවන්. ඒ වුණාට ළඟම හොස්පිටල් එකට ගිහිලා වෛද්‍යවරයෙක් මුණ ගැහෙන එක තමයි මම අනුමත කරන්නේ. අවදානමට කලින් අවධානයෙන් ඉන්න එක බොහෝ සෙයින්ම වැදගත්. ඒ නිසයි අපි මේ කරුණ කාරණා ඔබට මතක් කරන්නේ. හැමදාමත් සිකුරාදා මනුපිය ඔබේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කතා බහ කරද්දී අද අපි තෝරගත්තේ දරුවන්ට ඇතිවන දියවැඩියාව. මේ තුළින් ඇතිවන සංකූලතා මොනවද, මේ තුළින් ඇතිවන විවිධාකාරයේ දේවල් මොනවද කියන කාරණේ සම්බන්ධයෙන් අපි කතා බහ කරමින් ඉන්නේ. ගැටලුවක් ඇති වුණොත් කතා කරන්න දුරකථනාංක විවෘතයි 0112-275-2172 තමයි අපේ දුරකථන අංකය වෙන්නේ. අපි ප්‍රතිකාර ක්‍රම සම්බන්ධයෙන් කතා බහ කළා. මේ ආකාරයෙන් විවිධ දේවල් සම්බන්ධයෙන් බොහෝ දේවල් කතා බහ කළා. දැන් ડોක්ටර් එක තැනකදී ડોක්ටර් කිව්වා මේ සීනි මට්ටම අඩුවීම කියන කාරණේ, මේක සීනි මට්ටම වැඩි වශයෙන් අඩුවීම කියන කාරණේත් බොහෝ සෙයින්ම ගැටලුවක්. දරුවන්ටත් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්ද? ඔව්. මම කලින් සඳහන් කළා වගේ ඉන්සියුලින් ගන්න දියවැඩියා වැළඳුණු දරුවෙකුගේ සීනි මට්ටම හරි ඉන්සියුලින් මාත්‍රාව ඇඟට ලැබුණේ නැත්නම්, කියන්නේ වැඩිපුර වැදුනොත්, වැඩිපුර ඇඟට ඇතුළු වුණොත් සීනි අඩු වෙන්න පුළුවන්. ඒතකොට දියවැඩියාව තියෙන දරුවෙකුගේ අපි නිරන්තරයෙන් සීනි පරීක්ෂාවක් කරනවා හැම වෙලෙම ආහාර වේලකට කලින්. අපි කියනවා එක ග්ලූකෝමීටරකින් පොඩ්ඩක් ඇඟිල්ල විදලා සීනි මට්ටම බලලා, එතකොට ඒකේ ප්‍රමාණයට තමයි ඉන්සියුලින් ප්‍රමාණය නිර්ණය කරලා කන ප්‍රමාණය අනුව අපි ඉන්සියුලින් දෙන්නේ. එතකොට දියවැඩියාව වැළඳුන දරුවෙක්ගේ විශේෂයෙන් ඉන්සියුලින් එන්නත් විදින දරුවෙකුගේ රුධිරගත සීනි මට්ටම ග්ලූකෝමීටරයේ අගය 72 මිලිග්‍රෑම් පර් ඩෙසිලීටර් ප්‍රමාණයට වඩා අඩු වුණොත් අපි කියනවා අඩු සීනි මට්ටම කියලා. ඒ වෙලාවේදී එක එක රෝගී ලක්ෂණ ඒගොල්ලන්ට ඇති වෙන්න පුළුවන්. මම මේ කතා කරන්නේ දියවැඩියාව තියෙන ඉන්සියුලින් ගහන දරුවෙක් ගැන, ඉන්සියුලින් විදින දරුවෙක් ගැන. එතකොට රෝගී ලක්ෂණ එන්න පුළුවන් හිසරදය, කරකැවිල්ල, වමනය, ඒගොල්ලන්ට මලානික් ගතියක්, ඒ වගේ අර අඩු සීනි රෝගී ලක්ෂණ පෙන්නුම් කරනවා. ඒ වෙලාවේදී අපි නියමිත උපදෙස් ලබා දෙනවා. ඒ වෙලාවට අවශ්‍ය දේ කරන්න ඕනේ සීනි තියෙන සීනි තේ හැන්දක් වතුරට දාලා හරි තේ එකක් විදිහට බොන්න පුළුවන්. ඊට පස්සේ විනාඩි 15කට පස්සේ ආයෙත් සීනි එකක් බල්ලා 72කට වඩා වැඩිද අගය, ග්ලූකෝමීටරයේ අගය 72 මිලිග්‍රෑම් පර් ඩෙසිලීටර් ප්‍රමාණයට වඩා වැඩිද කියලා බලන්න ඕනේ. ඒ දියවැඩියාව තියෙන ඉන්සියුලින් ගන්න දරුවෙගේ තමයි අපි 72 අගය ගන්නෙ. නමුත් නිරෝගී දරුවෙගේ ඒ ප්‍රමාණය 72 නෙවෙයි. අපි අර වැඩිපුර අපි කියන්නේ ත්‍රෙෂෝල්ඩ් එක වැඩි කරලා තියන්න ඕනේ. ඒතර ඉක්මනට අපිට ඒක අඳුර ගන්න පුළුවන් නේ කියන තමයි අපි 72 කියලා ගන්නෙ. නිරෝගී දරුවෙ දියවැඩියාව නැති දරුවෙගේ සීනි මට්ටම 72 කියන්නේ අඩු සීනි නෙවෙයි. එතකොට ඒක තමයි ඔය ඉන්සියුලින් හදිසියේවත් වැඩිපුර මාත්‍රාව වැඩි වුණොත් සමහර වෙලාවට දරුවෝ අපි හිතනවා වගේ අපි කියන ප්‍රමාණයම කන්නේත් නැහනේ. දැන් අපි හිතනවා මේ බත් කෝප් එකයි කියලා. සමහර වෙලාවට අපි ඉන්සියුලින් විද්දට පස්සේ දරුවෝ ඒකේ ප්‍රමාණය කන්නේ නැහැ. එතකොට අපි වැඩිපුර ඉන්සියුලින් දීලා එයා කන ප්‍රමාණය අඩු වෙනවා. ඒ වෙනුවට බත් කන්නේ නැත්තම් ඒ වෙනුවට වෙන මොකක් හරි පිෂ්ඨ ආදේශකයක් දෙන්න පුළුවන්. එහෙම වුණාමත් ඒ විදිහට අඩු සීනි වගේ වෙන්න පුළුවන්. නමුත් ඒවා වළක්ව ගන්න පුළුවන්.
නිසි ප්‍රතිකාර ක්‍රම මකින් මේ දෙවල් වළක්වා ගැනීමට හැකියාව තියෙන වග අපි ඔබට මතක් කරන ඔබේ නිරෝගීතාවය තමයි බොහොම වැදගත්ම කාරණය බවට පත්වෙන ගැටලුවක් ඇති වුණොත් දුරකථන අංකයත් විවෘතයි 0172 470 475 තමයි අපේ දුරකථන අංකය වෙන්නේ. දැන් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. මේ දරුවෙක්ට දියවැඩියාව ඇති වුණාම දෙමාපියන්ටත් ඇති වෙන ප්‍රශ්නයක්, සමහර විට දරුවටත් ඇති වෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දියවැඩියාවත් එක්ක ජීවත් වෙන්න පුළුවන්ද? දියවැඩියාවත් තියෙනවා නම් මොනවද කරන්න ඕනේ? මේ වගේ ගැටලු තියෙනවා ડોක්ටර්. ඔව් ලකින්දු, ඒක තමයි. අපි දියවැඩියාව තියෙන දරුවෙක් අඳුරගත්තාම ඒක ඇත්තටම පවුලටත් දෙමාපියන්ටත් දරුවටත් ලොකු වෙනසක් විපර්යාසයක් කියලා දැනෙන්න පුළුවන්. ඒක අපිට කියන්න බෑ ඒක එහෙම නැහැ කියලා. නමුත් හැම වෙලේම මතක තබා ගත යුත්තේ මේක අපිට ඕගොල් හැදෙන එක්කෙනාට හිතෙනවා ඇයි මගේ දරුවට විතරක් මෙහෙම වුණේ, කොහොමද මෙහෙම වුණේ, මම කරපු දෙයක් හින්දාද එහෙම වුණේ, මම මෙයාට දුන්න කෑම නිසාද එහෙම වුණේ, විශේෂයෙන් පළවෙනි වර්ගයේ දියවැඩියාව බබා වැඩිපුර සීනි කාපු නිසාද හැදුනේ එහෙම කියලා. ඒක ඇඟින්ම හැදෙන දෙයක්. ඒතට ඒකට පවුලේ දෙමාපියන්ගේ වරද්දක් මුකුත් එහෙම හින්ද නෙවෙයි හැදෙන්නේ. පළවෙනියටම තේරුම් ගන්න ඕනේ ඒක. එතකොට දරුවෙක්ට වුණත් දැන් ඊට පස්සේ ඒගොල්ලන්ගේ ආහාර පාලනයක් වෙනවා. එතකොට ආහාර පාලනය කොහොමද කරගන්නේ? දැන් මට සීනි කන්නම බැරි වෙයිද? මට මගේ බර්ත්ඩේ එකටවත් කේක් එකක් කන්න බැරිද? ඔය වගේ නිතන්නේ. එතකොට ඒ වගේ වුණාම අපි මුලින්ම මේ රෝගී තත්ත්වය ගැන පැහැදිලි කරද්දී අපි මුල ඉඳන්ම ඒගොල්ලන්ට කියනවා මේක ඔයගොල්ලන්ගේ වරදකින් වුණ එච් එකක් නෙවෙයි. ඒක හැදෙන තිබ්බ දෙයක් තමයි. දැන් හැදිලා තියෙන්නේ. එතනින් එහාට අපි කොහොමද මේක පාලනය කරගෙන යන්නේ කියන එක තමයි අපි දැන් බලන්න ඕනේ. එතකොට ඇත්තෙන්ම අපි කියන්නේ ආහාර පාලනයේදී වුණත් දැන් දරුවෙක්ගේ සම්බල ආහාර වේලක් ලබා දෙන්න ඕනේ හින්දා ලොකුවට අපේ ආහාර පාලනය අපි අර කියපු විදිහට තමයි කන්න ඕනේ. එතකොට සීනි අඩු කරන්න, සීනි නවත්තන්න කියලා අපි ඒගොල්ලන්ට කියනවා. දැන් සීනි නවත්තන්න, පැන් රස කෑම නවත්තන්න කියලා කාට හරි දරුවෙකුට කියන්නේ ඒක දරුවෙකුට කියනවා වගේම තමයි ඒක ඇත්තටම නිරෝගී කෙනෙකුට උනත් මුකුත් ප්‍රශ්නයක් නැහැ කියලා හිතාගෙන ඉන්න කෙනෙකුට උනත් සීනි කන එක එච්චර හොඳ නැහැ. පැන් රස කෑම එක අපි කියන්නේ නරක දෙයක් නවත්තන්න කියලා. එතකොට ඒකෙන් වෙන්නේ මුළු පවුලම සීනි අඩු කරන්න, සීනි නවත්තන්න ඒවට පෙළඹෙනවා. එතකොට මුළු පවුලම ඒ හරි නිරෝගී ජීවන රටාවකට තමයි යොමු වෙන්නේ. ඒකෙන් වෙන්නේ ඒක අපි ධනාත්මකව හිතුවොත් ඇත්තමකොත් මුළු පවුලම හොඳ පැත්තකට හැදෙන එක තමයි වෙන්නේ. එතකොට ඒ වගේ ඒක දැන් කොහොමද මං ජීවත් වෙන්නේ? දැන් ගොඩාක් අයෝක හිතනවා දැන් දරුවට ඉස්කෝලේ යන්න පුළුවන් වෙයිද, සීනි අඩු වෙයිද, කොහොමද එන්නත් ලබා දෙන්නේ ඒ වගේ. නමුත් දියවැඩියාව කියන රෝගී තත්ත්වයත් එක්ක හරියට පාලනය කරගත්තොත්, හරි ප්‍රතිකාර ක්‍රම ගත්තොත්, සංකූලතා කලින් අඳුන ගත්තොත් සාමාන්‍ය විදිහටම ජීවත් වෙන්න පුළුවන්. එහෙම කිසිම ගැටලුවක් නැහැ. සාමාන්‍ය විදිහට ඉස්කෝලේ යන්න පුළුවන්, පෙරපාසල් යන්න පුළුවන්, ඕනෑම ක්‍රීඩාවක් යෙදෙන්න පුළුවන්. කිසිම දෙයක අඩුවක් කරන්න අවශ්‍ය නැහැ. දැන් අපි ලෝකයේ සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් නම වසීම් අක්‍රම් කියලා පාකිස්තානයේ, එයාට type 1 diabetes තියෙනවා. නමුත් එයා ඉන්සියුලින් ඉන්ජෙක්ෂන් විදින ගමන් ටෙස්ට් ක්‍රිකට් තරඟ දවස් පහ පව සෙල්ලම් කරනවා. එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක අපි ගොඩක් අයට ඔය වගේ ප්‍රසිද්ධ චරිත වලින් දරුවෝ දන්න අයත් එක්ක ගැන කතා කරලා ඒව ගැන දෙමාපියන්ට එහෙම පැහැදිලි කරලා දෙනවා. ඒ කියන්නේ කිසිම අර දෙක එහෙම රෙස්ට්‍රික්ෂන් එකක් වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ නෝමල් ජීවන රටාව, ඔයගොල්ලන්ගේ සාමාන්‍ය ජීවන රටාව පවත්වාගෙන යන්න පුළුවන් හරියට පාලනය කරගත්තොත්. ඒක තමයි කියන්න තියෙන්නේ. පහුකාලනව විවාහ වෙන්නේ, ඒවයි ඔක්කොම ගැටලු, දරුවෝ හැදීමේ ඒ හැමදේම සීනි පාලනයත් එක්ක ඒවයි ගැටලුවක් නැතුව කරගෙන යන්න පුළුවන්. ඒකින්ද මුලින්ම ඒ වගේ දෙයක් දැනගත්තාම කලබල වෙන්නේ නැතුව ඒකට කොහොමද අපි අනුගත වෙන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. ඒකට අවශ්‍ය සහාය හැම වෙලේම වෛද්‍යවරු කණ්ඩායමක් ඉන්නවා, හෙද කණ්ඩායමක් ඉන්නවා, ඒගොල්ලන්ගෙන් ලැබෙනවා. ඒතකොට මානසික සෞඛ්‍ය ගැටලු ආවොත් ඒවට අපි යොමු කරනවා. ඒවා ඒ උපකාර පවා ලැබෙනවා. ඒ වගේම තමයි දැන් ලංකාවේ දියවැඩියාව තියෙන දරුවන් සමූහයක් දෙමාපියන් විසින් පිහිටව ගත සංවිධානයක් පවා තියෙනවා. ඒකට ඔයගොල්ලන්ට ඒ වගේම තමන්ගේ දරුවාට වගේම තවත් දියවැඩියා වැළඳිච්ච දෙමාපියෝ, මේ දරුවන්ගේ දෙමාපියෝ හම්බ වෙන්නේ. ඒගොල්ලන්ගේ උත්සව තියෙනවා, ඒගොල්ලන්ගේ මාසිකව රැස්වීම් තියෙනවා. එතකොට හැමෝටම මේක තේරෙනවා, මේ තව කට්ටියක් මේ වගේ ඉන්නවා. එතකොට ඒගොල්ලන්ටත් හැඩ ගැහෙන්න ලේසි. ඒ විදිහට තමන්ගේ
දරුවාගේ ජීවන රටාව හරි විදිහට නිරෝගීව පවත්වාගෙන යන්න පුළුවන්. ඔබේ යහපත් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කතා කරන්නේ අපි දරුවන් ගැන වැඩි වශයෙන් හිතන්නට ඕනේ. දරුවන්ට යම්කිසි රෝගාබාධයක් තියෙනවා නම් ඒ සඳහා නිසි ප්‍රතිකාරයන් ලබා ගන්නට ඕනේ. වගේම රෝගයක් එන්න කලින් මේ දේවල් වළක්වා ගැනීම කියන කාරණියත් බොහොම වැදගත් කාරණයක් බවට පත් වෙනවා. ડોක්ටර් අපි කිව්වා දැන් ප්‍රතිකාර ලබා ගන්න ඕනේ කියලා දෙමාපියන්ට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්නයක්. අපේ දරුවාට දැන් දියවැඩියාව තියෙනවා. ලොකු වෙනකොටත් මේ දියවැඩියා තත්ත්වය මේ විදිහටම තියේවිද? මේක පාලනය කරගන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේක නැති කරලා දාන්නත් පුළුවන්ද? ඔව්. ඔවලකින්ද ඔක ගොඩාක් අය අහන දෙයක්නේ. පළවෙනි වර්ගයේ දියවැඩියාව ටයිප් 1 ඩයබටිස් කියන්නේ ඉන්සියුලින් ඇඟින් හැදෙන්නේ නැහනේ. එතකොට අනිවාර්යයෙන්ම ජීවිත කාලයෙම ඉන්සියුලින් එනත ලබා ගන්න ඕනේ. එතකොට ඉන්සියුලින් නැතුව ජීවත් වෙන්න බෑ. අත්‍යවශ්‍යයි. ඒකට පළවෙනි වර්ගයේ දියවැඩියාව වැළඳුනේ කෙනෙක්ට අනිවාර්යෙන් ජීවිත කාලයෙම ඉන්සියුලින් එන්නත ලබා ගන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට අපේ පළවෙනි වර්ගයේ දියවැඩියාව හඳුනගෙන පළවෙනි අවුරුද්ද ඇතුළත වගේ ඇඟේ තියෙන ඉතුරු සෛල වලින් ඉන්සියුලින් ඉපදවීම පටන් අරගෙන සමහර අයට අවුරුද්දක් විතර ඇතුළත ඉන්සියුලින් මාත්‍රාව අඩු කරලා අර ඇඟේ තියෙන ඉතුරු ඉන්සියුලින් වැඩ කරනකන් සමහරලාට සීනි මට්ටම මේ නෝමල් වෙලා තියෙන අපි එකට කියනවා හනිමූන් පීරියඩ් එක කියලා. එහෙම නැත්නම් මදු ඒක හනිමූන් පීරියඩ් එක කියලා හඳුන්වන්නෙම ඒ කාලෙදී අර මුලෙම කාලෙදී තියෙන සෛල වලින් ඉන්සියුලින් හැදෙන හින්දා ඉන්සියුලින් නවත්තන්න උනත් ඒ කාලෙදී විතරක් පුළුවන්. නමුත් ඒ සෛල ටික මැරුණට පස්සේ ආයෙත් ඒගොල්ලන්ට ඉන්සියුලින් අත්‍යවශ්‍යම වෙනවා. ඒ අර ඒ වගේ තත්ත්වයක් එන්න පුළුවන්. නමුත් ඒ කාලෙදී උනත් අනිවාර්යයෙන්ම සායනයට ගිහිල්ලා තමන්ගේ රුධිර මේ ගෙදරදි කරන දිනපතා රුධිර පරීක්ෂාවල් ඒ ඔක්කොම කරගෙන යන්න ඕනේ. මොකද ඒක ඉතා පොඩි කාලයක් තමයි තියෙන්නේ. ආයෙත් ඒ සෛල ටික විනාශ වුණාට පස්සේ ඒගොල්ලන්ට ඉන්සියුලින් අවශ්‍යයි. එතකොට ඒ කාලේ හොඳ වුණා කියලා ගොඩාක් අය එක එක මිත්‍යා මත ඒවට යොමු වෙන බලනවා. දැන් දියවැඩියාව සනීප වෙලා ඉස්සර කලින් ඉන්සියුලින් විද්ද දැන් නම් එහෙම නෑ එහෙම කියලා. එනට නමුත් ඒ වගේ වෙලාවේදී විශේෂයෙන්ම තම ගෙදරදී ඒ පරීක්ෂාවන් ටික කරලා සායනයට කියන විදිහට සහභාගි වෙලා ඒක ගැන බලන්න ඕනේ. මොකද අනිවාර්යෙන් ඒක ඒ සෛල ටික නැති වුණයින් පස්සේ නැවතත් ඉන්සියුලින් අවශ්‍ය වෙනවා. ඒතර පළවෙනි වර්ගයේ දියවැඩියාවට ජීවිත කාලයෙම ඉන්සියුලින් විඳින්න ඕනේ. දෙවන වර්ගයේ දියවැඩියාව මම කලින් සඳහන් කළා වගේම අපිට ඉන්සියුලින් වලින් මුලදී පාලනය කරගෙන පස්සේ සමහර විට ඉන්සියුලින් අවශ්‍ය වෙන්නේත් නැහැ. බොන බෙහෙත් වලින් පටන් ගන්න උනත් පුළුවන්. ඊට පස්සේ නිවැරදි ජීවන රටාවත් එක්ක ඒක අපිට ආපස්සට ගන්න පුළුවන් දෙවන වර්ගයේ දියවැඩියාව. එතකොට ඒකට පස්සේ කාලෙක අපිට දියවැඩියාව හොඳ කරගන්න උනත් පුළුවන් දෙවන වර්ගයේ. නමුත් පළවන වර්ගයේ දියවැඩියාව ඊට පොඩ්ඩක් වෙනස්. රෝගයක් එන්න කලින් ඒ දෙයට සූදානම් වීම වැදගත්, සහ ඒ දේ වළක්වා ගැනීම වැදගත්. ඒ නිසා ડોක්ටර් අවසාන වශයෙන් අපිට දෙමාපියන්ට යම්කිසි පණිවිඩයක් දෙන්න පුළුවන් නම් නිරෝගී දරුවෙක්ට මේ දියවැඩියා තත්ත්වය ඇතිවීම වළක්වා ගන්නට මොන විදිහේ දෙයක්ද කරන්නට පුළුවන්? ආහාරවලින් මොන වගේ දෙයක්ද කරන්න පුළුවන්? ඔව්. ඔලකින්ද දැන් පළවෙනි වර්ගයේ දියවැඩියාව නම් ඔටෝඉමියුන් රෝගී තත්ත්වයක්නේ. ඒක අපිට කොයි දරුවට වැළඳෙයිද කාගේ දරුවට වැළඳෙයිද කියන එක අපිට කියන්න බෑ. එතකොට ඒ පළවෙනි වර්ගයේ දියවැඩියාව වළක්වා ගැනීම කරන්න දැනට අමාරු. දෙවන වර්ගයේ දියවැඩියාව තමයි මං කිව්වේ දරුවන්ගේ ස්ථූලභාවය ජීවන රටාවත් එක්ක එන එක. එතකොට ඒක දැන් ඉඳන් ගොඩාක් දරුවෝ ස්ක්‍රීන්ස් වලට යොමු වෙලා තියෙනවා. ටෙලිෆෝන් වල මොබයිල්ස් වලට ටැබ් වලට ඒවා අඩු කර ගැනීමෙන් ගොඩාක් ක්‍රියාශීලී ජීවන රටාවකට යොමු වීමෙන් නිවැරදි ආහාර රටාවකට යොමු වීමෙන් දෙවෙනි වර්ගයේ දියවැඩියාව දරුවෙකුට විතරක් නෙවෙයි දරුවගේ දෙමාපියන්ට උනත් පවුලටම වැළඳෙන එක වළක්වා ගන්න පුළුවන් නිරෝගී ජීවන රටාවකට යොමු වීම මගේ. මේ සියලුම කාරණා ඔබ ඔබේ ජීවිතයට එකතු කරගන්නට කියන කාරණේ අපි මතක් කරනවා. අපි ඔබේ නිරෝගීතාවය, ඔබේ සුවතාවය පිළිබඳව කතා බහ කළේ. ඔබේ සතුට රඳා පවත්වා ගන්නට නම් ඔබේ සුවතාවය බොහෝ සෙයින්ම වැදගත් කියන කාරණේ අපි මතක් කරනවා. දරුවන්ට ඇතිවන දියවැඩියාව තත්ත්වය කොයි ආකාරයෙන්ද තියෙන්නේ, සඳහා තියෙන ප්‍රතිකාර ක්‍රම මොනවද, බොහෝ දේවල් අපි කතා කළා. මේ කරුණු කාරණා වෛද්‍යතුමිය බොහොම පැහැදිලිව අපිට අරගෙන ආවා. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ළමා අන්තරාසර්ග සහ දියවැඩියාව පිළිබඳ විශේෂ ඥා වෛද්‍ය දිනේන්ද්‍ර සිරිවර්ධන මහත්මියට බොහොම ස්තුතියි ඔබතුමියට. ඔව් විශ්වාසයි. හොඳයි.
අපි ඔබට මතක් කළ කාරණේ ඔබේ ජීවිතයේ සතුට රඳා පවතින්නට නම් ඔබේ යහපත් සෞඛ්‍ය අනිවාර්ය අංගයක් බවට පත් වෙනවා. අපි එදිනෙදා විවිධ දේවල් කරනවා. හැබැයි අපි රෝගී වුණොත් අපිට ඒ දේවල් කරගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා සිකුරාදා මනුපියසින් අපි හැමදාමත් වගේ මතක් කරන්නේ ඔබේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගන්නට කියන කාරණේ. ඒ කාරණේ මතක් කරමින් අපි සූදානම් වෙන්නේ අද දවසට සමුගෙන යන ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මනුපියස මනුෂ්‍යත්වයේ සුඳුරු නවාතන. ලංකේ අභිමානය පෙරටු කරගත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අක්ෂිරෝහල වාසන් අයි කෙයාර් හොස්පිටල් සුහදව ඔබ ලඟින්ම. ශාකා, කහවත්ත, පැල්මඩුල්ල, කොල්ලුපිටිය, බේරුවල, මක්ගොණ සහ දර්ගනගරය. අමතන්න 0112-104-900. මේ ළඟට තාවන සම්බුද්ධ පූජාව. අවිවේකී ජීවිතයෙන් මදකට මිදී පින්වත් ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා යටතේ සතියක් පුරා උතුම් දහමේ හැසිරෙමින් සිත නිවාලනු පිණිස බොහෝ පින් රැස් කර ගැනීම පිණිසත් උපාසක පින්වතුන් උදෙසා මහමෙවුනාව භාවනා අසපු සංචිතයේ හොරණ මහමෙවුනාව භාවනා අසපුවෙන් ඔබට පිදෙන නේවාසික සති භාවනා වැඩසටහන සඳහා ඔබටත් අයතුම් කර හැකි. සියලු විමසීම් 0747-498-6920 WhatsApp අංකයෙන්, අයතුම්පත් 0762-542-4698 දුරකථන අංකය ඔස්සේ ලබා ගත හැක. අයතුම්පත පුරවා මහමෙවුනාව භාවනාසපුව ඕබිටියාගල පාර මුණුගම හොරණ යන ලිපිණයට යොමු කරන්න. සුන්දර පරිසරයක කලම මිතු සෙවණේ උතුම් ගුණතම් පුරන්නට සදහැවත් ඔබ සැමට මෙත් සිතින් ආරාධනා. උතුම් සදහම් සන්දේශය ලොව පුරා ගෙන යමින් යහපත්ම ප්‍රස්තුත නිරතුරුවම ඔබ වෙතට ගෙනෙන ශ්‍රද්ධා ටීවී YouTube නාලිකාව මිලියනයේ පරිශීලක ප්‍රසාදය පසු කරයි. උතුම් සද්ධර්ම ප්‍රචාරණය වෙනුවෙන් සයිප අවකාශය හරහා නිබඳව අපහා රැඳී සිටින ඔබ සැම මේ මොහොතේදී සිහි කරනුයේ පුණ්‍යානුමෝදනා පෙරතරිවයි. තවදුරටත් සද්ධර්ම සන්නිවේදනයේ සයිප අවකාශිත ප්‍රවේශය අප ඔබ වෙනුවෙන් සංස්පර්ශනය කරන්නෙමු. භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං
ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. පංචශීලයේ සමාදන් වීමට කියන්න මේ විදිහට මම සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි.